සමගි වනිතා ප්‍රඥප්ති එළිදැක්වීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මේ සඳහා සමගි ජනබල වේගී කාන්තා නියෝජිතින් ඇතුළු පිරිසක් සහභාගී වුණා. ජය ජය වේවා සමටම සතර දැසි ගමන සුබ වේ රටම එක් වේ දිවියට වේ සමට ජය වේ. මෙතුමගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වෙනවා ව්‍යවසායකයන් දිරිගන්වමින් දිවා සුරකුම් මධ්‍යස්ථාන ස්ථාපිත කරන්නට. ඊළඟට තමා පෞද්ගලික අංශයේදී ප්‍රසූත නිවාඩුව පිළිබඳව පවතින ගැටලුව. ඒ සඳහා ප්‍රසූත නිවාඩුව රජයේ සේවයේ යෙදෙන කාන්තාවන්ට මෙන්ම දින 84ක් ලබා දෙන්නට එතුමා ගේ රජයක තීරණය වෙනවා. ඒ පිරිවැය රජයෙන් ඒ පෞද්ගලික ආයතන වෙත ලබා දෙන්නට කටයුතු කරනවා. ඔහු තමයි එකම ජනාධිපති අපේක්ෂක කාන්තාවන්ට නිසි තැන නොව සම තැන නොව මුල් තැන ලබා දෙනවා කියපු එකම ජනාධිපති අපේක්ෂක. එහෙනම් අපිට සුබ බලාපොරොත්තු තියාගන්න පුළුවන් මේ රටේ බහුතරයක් වෙච්ච 52%ක් වෙච්ච කාන්තාවන්ගේ අනාගතය ගැන. සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ආණ්ඩුවක් යටතේ ඔබ මුල් පුරවැසියා වෙන බවට මම සපත වෙනවා. ඒක අනිවාර්යෙන් සිද්ධ වෙන දෙයක්. අදහස් කරනවා අපේ රජයක් තුළ මමත් අපේ කණ්ඩායමත් අලුත් කාන්තා වැඩසටහනක් රටට ඉදිරිපත් කරනවා. ඒ අලුත් කාන්තා වැඩසටහන තුළ අපි පළමුවෙන්ම කරන දේ තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයට විශේෂයෙන්ම කාන්තා අයිතිය, ළමා අයිතිය සඳහන් කොට එය මූලික අයිතියක් බවට විශේෂිතව සඳහන් කරන ව්‍යවස්ථා සංශෝධනයක් අපි ගෙනෙනවා. ඒ තුළින් කාන්තාවට සහ දරු පරපුරට අපි විශ්වාස කරනවා විශේෂ පිළිගැනීමක්, විශේෂ අගයක්, වටිනාකමක්, ඒ වගේම ගෞරවයක් නියත වශයෙන්ම ලැබෙනවා. කාන්තා අයිතිය, ළමා අයිතිය තහවුරු කිරීම උදෙසා අපි විශේෂිත වූ ජනාධිපති කාර්යසාධක බලකායක් අනිවාර්යයෙන්ම පිහිටුවනවා. අපි හැමදාම පොරොන්දු වෙලා තියෙනවා නිසි තැන සම තැනට වැඩිය මුල් තැන කාන්තාවට ලබා දෙන්න. ඒ නිසා දුගී දුප්පත්කම තුරන් කිරීමේ අලුත් වැඩසටහන තුළ අපි මාස 24ක අවුරුදු දෙකක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. මේ පස්වදෑරුම් වැඩසටහන කේන්ද්‍ර කරගත් මසකට රුපියල් 20,000 බැගින් දුප්පත් පවුලකට ඒ ලබා දෙන සහනේ අපි ලබා දෙන්නේ නිවසේ ගෘහණියටයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. එතකොට ගෘහණිය කේන්ද්‍ර කරගෙන අපි දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නට සැදී පැහැදී සිටිනවා. මම ඔබට පොරොන්දු වෙනවා අනිවාර්යෙන්ම තිබෙනවටත් වැඩිය ශක්ති සම්පන්න නීති පද්ධතියක් ගෙනේනවා අපේ රටේ කාන්තාව සුරක්ෂා කරන්නට. මේ අතර කැලණි මිටියාවතේ ව්‍යාපාරික හා වෘත්තීය සංසද හමුව අද කොළඹදී පැවැත්වුණා. මේ වැටී තිබෙන ප්‍රපාතයෙන් ගොඩ ගැනීම උදෙසා අපි අදහස් කරනවා නිදහස් වෙළඳපොළ ආර්ථිකය මත පදනම් වුණු සමානාත්මස්ථාවය සහ සමාජ සාධාරණත්වයේ මුදුන්පත් කරගත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ජනහිතකාමී ජනතාවාදී ආර්ථික වර්ධන වැඩපිළිවෙලකට අපේ රට යොමු කරන්නේ. අපි විශ්වාස කරනවා ආර්ථිකය ගොඩනැගීම තුළින් අපි මේ මුහුණ දී තිබෙන අර්බුදකාරී තත්ත්වෙන් ගොඩ එන්නට සුදුසුම ක්‍රමයයි කියලා. මේ ආර්ථික වර්ධනය ශක්තිමත් කිරීම උදෙසා ප්‍රධාන පහසුකම් සපයන්න හැටි අපේ රජය කටයුතු කරන්නට බලාපොරොත්තු. ඒ වගේම වර්ධනය තුළ සමානාත්මතාවයකුත් ඇති කරගන්නට ඕන. growth with equity. මේ ප්‍රතිපත්ති තුළ කේන්ද්‍රගත වෙමින් අපි අදහස් කරනවා විශේෂයෙන්ම ඍජු විදේශ ආයෝජන අපේ රටට ලබා ගැනීම අපි වේගවත් කරන්නට ඕන. අපේ ඒකායන අරමුණ වන්නේ දැඩි වේගවත් වර්ධනයක් නිර්මාණය කරන්න.